ගලේවිල බම්බා ප්‍රදේශයේ වම්බටු ගොවීන් කෘමි උවදුරකට මුහුණ දීමින් දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ගොවීන් පෙන්වා දෙන්නේ තම වගාවන් විනාශ කරන එම කෘමීන් පළවා හැරීමට රසායනික පොහොර අත්‍යවශ්‍ය වන බවයි. කිලෝ 12000ක් විතර දවසකට කැඩෙනවා. කිලෝ 2000ක් ගන්න බෑ. පළවෙනි වතාවට තමයි මෙහෙම වුනේ. ඒක අපිට විකල්පයක් මොකක් හරි දෙන්න ඕනේ මාත්‍යා. මේකට දැන් කෘෂි රසායනික දවුවේ නැත්නම් ඒකට පණුව මර්ධනය වෙන්න මොනවා හරි වෙන මොකක් හරි අපිට ක්‍රමයක් එහෙම එකක් නැහැ. ඒ කොහොම විකල්ප මාර්ග ගන්න ගියත් මෙයාට ගන්න බෑ කෘමිනාශක අනිවාර්යෙන්ම ඕනේ. මොකද මේක මුල බීජයටම කෘමිනාශක දීලානේ තියෙන්නේ. ලංකාවේ අට විනාශ කරපු නිසා තමයි මේ විනාශ වෙන්නේ. මේ තත්ත්වයත් සමග අස්වැන්නේ විශාල කොටසක් පුලුස්සා විනාශ කර දැමීමට ඔවුන් කටයුතු කළා. ගොවීන් පවසන්නේ සේ නොකළහොත් මෙම කෘමීන් අනෙක් වගාවන්ටද ව්‍යාප්ත වන බවයි. අනවශ්‍ය විදිහට ගොවීන් මහතුරු පරිබෝධනා සිදු යොදනවා. දැන් මේක ගහලා ගහලා අවසානයේ දැන් මේකට ඔරොත්තු දෙන ප්‍රභේද ඇති වෙනවා. නේ දැන් මේකට යොදන්න නැති වෙච්ච එක තමයි මේ ගැටලු වෙලා තියෙන්නේ. නේදලා නෙමෙයි. ඔව්. පරිබෝධනාසක යොදන්න පරිබෝධනාසක නෑ අපිට. ක්‍රම වේදයකට ඇවිල්ලා ඉතින් කාලයක් යනකොට මම හිතන්නේ මේ ප්‍රශ්නවලට උත්තර ටිකක් හම්බෙයි. කැප්පෙටිපොළ දෙල්ලිවෙන්නේ ප්‍රදේශයේ ගොවීන්ද වගාව වෙනුවෙන් පොහොර ලබා දෙන්නේ සිල්ලා විරෝධතාවක නිරත වුණා. මේ කුඹුරු හොරා දියා යා යා හොරා දියා වගා වංශ හොරා දියා විරෝධතාවෙන් පසුව දේව කන්නලව්වක්ද සිදු කළා. මේ ගොවියන්ගේ මේ නරගත්තන්ගේ මේ දේව කන්නලව්වගේ දුවද කැප්පෙනවා. මේ අතර බණ්ඩාරවැල මහනගර සභාව මගින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට නගර සභාව තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමන් විසින් ක්‍රියාත්මක කළ කාබනික පොහොර භාවිතය සඳහා සහයෝගය ලබා දෙමින් මේ වැඩපිළිවෙල කඩිනම් කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ. දිනපතා නගරයේ එළවලු තොග වෙළඳපොළෙන් ඉවත් කරන එළවලු මේ කාබනික පොහොර අංගණයට රැගෙන විත් අදාළ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම කිරීමට පියවරගෙන තිබෙනවා. මේ දිනවල ගොවීන් වැඩි වශයෙන් කාබනික පොහොර භාවිතයට පෙළඹෙමින් ඇති නිසා මෙලෙස නිෂ්පාදනය කරන ගුණාත්මක භාවයෙන් යුතු පොහොර සාධාරණ මිලකට ලබා දිය හැකි බවයි ඔවුන් පවසන්නේ. දියුලපිටිය බාඳුරාගොඩ ප්‍රදේශයේ කොම්පෝස්ට් පොහොර නිපදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්. රසායනික පොහොරවලින් තොරව කාබනික වගාවන් ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන මේ වැඩසටහන යටතේ මීපැල සිටුවීමටද කටයුතු කර තිබුණා. මේ අතර අද කොළඹ දීපැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. බොරුවට රසායනික පොහොර නැහැ කියලා රට තුල මහා උද්ඝෝෂණයක් පවත්වනවා. ඒ උද්ඝෝෂණ පවත්වපු හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් ගානේ මම ගියා. 105ක විතර පොහොර හිඟයක් තියෙනවා. මොකද ගිය යල කන්නේ ගිය මහා කන්නේට වැඩිය මේ කහ කන්නේ වැඩි ප්‍රමාණයක් ගොවින් විවගා කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනා ගෙනාපු පොහොර ප්‍රමාණයට වැඩිය අර පුරන් වෙලා තිබුණ කුඹුරු ගොවින් වගා කරලා. ඒ නිසා අනියත බියක් ඇති කරගත යුතු නැහැ. එළමෙන මහා කන්නේ සාර්ථකව කාබනික පොහොර ටික ලබා දෙයි. ගොවින්ට අවශ්‍ය සියලු පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අපි හදලා ඉවරයි.